මම දිගින් දිගටම වගේ කියන දේ තමයි ඔබට ඔබ දැන් මෙතනදී හොඳම දෙයක් කිව්වා ඩොලර් එක කියලා. අපේ ආර්ථිකය ගොඩනගන්න තිබෙන එකම සාධකේ අපි ඩොලර් එකතු කරන එක නම් අපි ඩොලර් එකතු කරන විදිහ ලොකු වැරද්දක් තිබෙනවා කියන එක ඔබට තේරෙනව නේද දැන්? ලංකාවට ඩොලර් ගේන්න ඕන කරන විදිහේ ක්‍රමවේදී තාමත් මේ රට හදලා නැහැ. මට පුළුවන් ඔබට කියන්න මේ රටේ ඩොලර් එක ගේන්න ඕනි නම් මේ සංචාරක ව්‍යාපාරයේ විය යුත්තේ අන්තිම එකයි. ඊට වඩා මේ රටේ ආර්ථික සැලැස්මක් අවශ්‍ය කරනවා මේ රටට නියම ඩොලර් ආර්ථිකයක් ගෙනින්න. වෙනත් රටවල් වල සංචාරක ව්‍යාපාරයෙන් ඇමරිකාව සංචාරක ව්‍යාපාරයෙන් නෙවෙයි ආර්ථිකය දියුණු කරලා තිබෙන්නේ. එංගලන්තයේ සංචාරක ව්‍යාපාරයෙන් නෙවෙයි ආර්ථිකය දියුණු කරලා තිබෙන්නේ. ෆ්‍රාන්සිය කොච්චර මෙසෙනග යන රටක්ද ෆ්‍රාන්සිය නුවර බලන්න. ෆ්‍රාන්ස නුවර ඒත් ෆ්‍රාන්සිය දියුණු කරලා තිබෙන්නේ මේ මේ විදේශික සංචාරකයාගෙන් නෙවෙයි. ආර්ථිකය දියුණු කරන්න ඕන කරනවා නම් ආර්ථික සැලැස්මක් අවශ්‍ය කරනවා. පිටරටින් මුදල් ගෙන එන්නේ මොන විදිහෙන්ද? ආර්ථික සැලැස්ම කියන එක කෝ ඒ ආර්ථික සැලැස්ම අඩුම තරමින් අපේ හිතවත් කියන චීනයට අර සීවීඩ් ටිකවත් අපි විකුණන්නේ නැහැ. ඒක විකුණන්නේත් මැලේසියාවෙන් වියට්නාමෙන් සීවීඩ් යොදලා තමයි චීනයේ හැම ආහාරයක්ම නිෂ්පාදනය වෙන්නේ. අපි එහෙමවත් හිතන්නේ නැහැ මුළු රට වටේම මුහුද තියෙන අපේ රටේ එක සීවීඩ් පැලයක් පත් විකුණලා අපි සල්ලි හම්බ කළ නැහැ. ආර්ථිකයේ ඩොලර් නම් ගේන්න ඕනේ. ඩොලර් ගේන ක්‍රමවේදය ආර්ථිකයේ මේක විය යුතු වන්නේ නැහැ. මේ විදේශිකයා එනකම් බලාගෙන සිටින ආර්ථිකයක් නෙවෙයි මෙතන විය යුතු වන්නේ. එහෙම ආර්ථිකයක් ගැනයි අපි කතා කරන්නේ. FIO News Sri Lanka.